ඔගලට ගාන කියන්න මෙන්න මේ විදිහට. පොළොවක් තියෙනවා අපිට බොහෝ විට තියෙච්ච පොළොව සුමටනේ. සුමට නෑ පොළොව, හවුල් එකක්. ඒ පොළොව මත තියෙනවා කෝණ්‍ය කොටේ. කොටේ මේ අනිත්‍ය අල්ෆා කියලා දින තියෙනවා. කියන්නේ ආරම්භයේදී මෙන්න මෙතන අංශුවක් තියලා ඒ අංශුවට තලයේ දිග ඉහළට දෙනවලු කැපිටල් වී ප්‍රයෝගය. කොහොම දුන්නන් පස්සේ මොකෝ වෙන්නේ? මේ තලයේ මත අංශුව මෙහෙට යන උත්සාහ කරනකොට කොටේ මෙහෙට තල් වෙනවා. එතකොට වෙන්නේ මේකනේ. කොටය පොඩර් පස්සේ ගත්තොත් මම ලේසියෙන් මේ පැත්තට පනලා අදින්න හැරි. කොටේ ඔහෙට තල්ලු වෙලා තියෙයි හැම. අංශු උඩර කියලා තියෙයි. ඔක නෙමෙයි. හැබැයි අංශු ඉහළට යන්නේ කිසියම් සිම්පල් එකක් මන්දනේක. ඇයි එන්නෙන් ප්‍රයෝග අඩු ඉහළට යන්නේ? පැහැදිලි? ඒ වගේ කොටයටත් කිසියම් මෙහෙට පොළොට සාපේක්ෂව F කියලා තොරණයක් ඇති වෙන අනිවාර්යයි. පැහැදිලි? අපිට කියනවා මෙන්න මේ ටික. කොටේ බර හෝ කූඤ්ඤ බර කැපිටල් එම් ජී. මේ අංශු බර කේ වාරයක් එම් ජී වෙනද කියලා. එතකොට සුපුරුදු පරිදි ඔයගොල්ලෝ හිතුවත් මේ පෘෂ්ඨය සහ කොටය අතර ඇති වෙන ප්‍රතික්‍රියාව මොකරි F S කියලා හිතමු. S නම් මේකේ ඝර්ෂණයක් තියෙන නිසා සහ ඝර්ෂණ සංකේ මියු ගුණකේ මියු කියලා දීලා තියෙන නිසා මේ චලනයට එරෙහිව ප්‍රතිරෝධී ඇති වෙනවා මියු S බලය. අමතර බලයක් එනවා. චලනයට එරෙහිව F සමාන මියු R සමීකරණය. මේ ප්‍රතික්‍රියාව අවිලම්බ එනම් ඝර්ෂණ බලය මියු R. පැහැදිලි? ඒ වගේම මේ අංශු සහ මේ පෘෂ්ඨය මේ අංශු සහ මේ පෘෂ්ඨයේ සුමට නිසා අතර පෘෂ්ඨයේ සුමට නිසා එතන ආර් ආර් විතරයි සාමාන්‍ය කි. මේක ලම්බයි. පැහැදිලි? ඒතර කෙටියෙන් ඔයගොල්ලෝ ගන්නවා ඊ පොළොව කියලා ගත්තොත්. හරි? ඊ පොළොව කියලා ගත්තොත්. මම මේ ස්ටෙප් අඩු කරලා ලියන්නේ. ඔයගොල්ලන්ට තේරෙන්නේ ත්වරණය ඔයගොල්ලෝ ගන්න ඇත්තනම් පොළොවට සාපේක්ෂව මම ගන්නම් මේ ලොකු අංශු ලොකු කොටේ A අංශු B කියලා. පොළොට සාපේක්ෂව A ඔයගොල්ලෝ ගන්න මේ දිශාව. පැහැදිලි? හරි? කෙටියෙන් ගත්තොත් ස්ටෙප් අඩු කරලා ත්වරණය පොළොට සාපේක්ෂව B ඔයගොල්ලන්ට ලැබෙන්නේ මෙන්න මේ විදිහටනේ. මෙහෙට F සංරචකය, මෙහෙට සිම්පල් F සංරචකය, මේ ආනිති ඇල්ෆා එක. ඔබම ගොලන්ට නේ. දැන් ඔයගොල්ලෝ නොදන්න පද කීයක් තියෙනවද මේකේ? කැපිටල් F, සිම්පල් F. සාමාන්‍ය ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? පද්ධතිය මෙහෙට දාන එච්චරයි මේ. දැන් මම මොකද වලමන්නේ? මෙහෙට දා එප්සිලන් එම් මේදී මම කියලා දැන් දැන් අලුතෙන් ඔහොම කරන්නේ ඒගොල්ලෝ කියලා ඔයගොල්ලන්ට. මොකද එප්සිලන් එම් මේදීම කියලා ලිව්වා. කාටද කොහෙද කියලා ඊටසේ සඳහන් කරන් ගියා. එප්සිලන් එම් මේ මේ කියලා ආපහු ලියන්නේ නැහැ. මෙහෙට දාන කවද පද්ධතියට? දැම්මුත් මොකද වෙන්නේ? මේ බලේ ඉදිරි ක්‍රියා කරනනේ. ඍණ මියු එස් දැක සමානයි ලොකු එකේ ස්කන්ධය කවුද? කැපිටල් එම්. ඒකේ මෙම දිශාවට තොරනේ. මෙයන් කැපිටල් එෆ්. බීගේ ස්කන්ධය කේම්. බීගේ මෙම දිශාවට තොරනේ. කියන්නේ මේ දෙක විභජනය නැතෝ. කැපිටල් එෆ් දන සිම්පල් එෆ් කොස් ඇල්ෆා දැක. මොකද සුළු කරන්න දඟලන්න අකුඩුවක් මෙහෙම කරන්න. ඍණ මියු එස් සමානයි මේ එම් එෆ් මේ එම් එෆ් එකකට ගත්තොත් නැතහොත් මෙන්න එහෙම වෙන්න පුළුවන්. එම් එක ධන කේ කැපිටල් එෆ් දෙක සරල කරන ධන කේ එම් එෆ් කොසල් තේරුණා? මාත්‍රි නවත එක පැහැදිලි. ඔගොල්ලෝ පුරුදු වෙලා තියෙන මොකද ඊට පස්සේ? අංශුවට දාන අංශු යන්නේ මෙහෙටනේ. මේ පැත්තට බීට. එහෙනම් මම දානවා මෙහෙම මෙහෙට මේ අතර ඇල්ෆා. හැබැයි කවුද? බීට. එප්සිලන් මෙදාන්. හරි. දැන්වත් මොකක්ද දෙන්නේ? මෙයා ඇල්ෆා නිසා මෙයාත් ඇල්ෆානේ කෝණේ නේ. එතකොට යන දිශාවට ඉදිරිය වෙතම මෙයා ක්‍රියා කරන්නේ. දැන් බලේ මොකද්ද? ප්‍රින්න K M G sin ඇල්ෆා නේ. සමාන ස්කන්ධය K M මෙව දිශාවට තෝරන්නේ. සිම්පල් ලෙෆ්ට් දැන් කැපිටල් ලෙෆ්ට් cos ඇල්ෆා. නේ? සරණොත් මේ K M cancel වෙලා ප්‍රින්න G sin ඇල්ෆා සමානයි F ධන F cos දෙකනේ. එක දෙක විසඳලා කැපිටල් F සිම්පල් F වන්න බෑ. හරහට එනවා මෙන්න මෙයා. කවුද? S S ධන
අන්න ඒ අවස්ථා සිද්ධ වෙනවා තව සමීකරණයක් ගන්න. ඇයි? කැපිටල් F, සිම්පල් F, S තුනක් ඉන්නවා නේද? තව සමීකරණයක් ඕනේ. එහෙනම් තව සමීකරණයක් ගන්න මොකක් හරි සුදුසු දිශාවට epsilon මේ දාන්න සිද්ධ වෙනවා. කොහෙද දාන්න? පද්ධතිය හැවලුත් වෙන දාන්න සුදුසු මොකටද? අංශු දෙකක්ද නැත්නම් පද්ධතියට ඉහළද? පද්ධතිය ඉහළට ගන්න. ඒ S විතරක් විතර වෙනවා. මෙතන පද විතර S විතරනේ. ඒ කියන්නේ මෙයා ඉන්නෙත් නැහැ නේ. පැහැදිලි? ඊළඟට තව එකක් දාන කොහෙද පුතෝ? ඉහළට දානවා. හැබැයි පද්ධතිය විතර මොකක්ද එන්නේ? මෙයා පස්සට මෙයා පස්සට මෙයා ඉස්සරහට දාන දිශාව නිසා S ඍණ එක ධන K M G කෙටි එන්නේ. මෙයා ඍණ මෙයා ඍණ M G වලට ගත්තා කැපිලි. දැන් සමානයි A ගේ ස්කන්ධයෙන් A ගේ ඉහළට තොරන බිඳුවයි. අයි මේකට ලම්බු. ධන B ගේ ස්කන්ධේ K M B ගේ ඉහළට තොරන මෙයා එන්න මෙයා එන. F cos F sin. F සයි ඇල්ෆා සරණත් වෙන මොකද්ද? S ඍණ 1 ධන K mg සමානයි k m f sin alpha තුන. දැක දැන් ඔයගොල්ලෝ හොයන්න ඕනේ සිම්පල් ලෙෆ් කැපිටල් ලෙෆ් මුලින්නේ. ඒ සුත් වෙන බුලෝ ඔගොල්ලන් දෙන ආරක්ෂා වැඩේ මොකද්ද? උක්ත කරලා මෙන්න මේ සකුර දානවා මෙතනට. දැන් මම පස්සේ ඔයගොල්ලන් තියෙන මොකද්ද? සිම්පල් ලෙෆ් කැපිටල් ලෙෆ් මෙතන සිම්පල් ලෙෆ් කැපිටල් ලෙෆ් සමීකරණ දැසේ දෙන විසඳුම. දැක බොහොම සරලයි නැත්නම් සුළු කිරීමට බය වෙන්නේපා. ඒකයි මම කරන්න එක කියන්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ. බලන්න. බලමු මම පොඩ්ඩක් එතනත් ඔයගොල්ලෝ කරලා බලනවා. දැන් මෙතන ටයිම් පාස් අපි කරන්නේ. තුනෙන් දාන එකට බැහැ. තුනෙන් S උත්තර. තුනෙන් S උක්ත කර එකට ආදේශ. මගේ. හරි. මතක් කරන ඔයගොල්ලන් නේද? හරි. එතකොට මොකක්ද වෙන්නේ? තුනේ S ගත්තොත් එන්නේ මෙයා දන මෙයා කියලා. ඒක දන තමයි නේ. ඒතර මොකක්ද එන්නේ? ඍණ මියු ඇතුලේ 1 දන K MG දන K M F cos alpha සමානයි M 1 දන K F දන K M F කොසල්. හරි. දැන් ඔයගොල්ලෝ ගන්න කලපනාකාරී කලබල නොවි. මෙන්න මේ කැපිටල් ලෙෆ් කුට්ටිය සහ මෙතන මෙතන කැපිටල් නේ. සිම්පල් ලෙෆ් ට්‍රේන්. මේ කැපිටල් ලෙෆ් කුට්ටිය තනි වෙනවා. මේ සිම්පල් ලෙෆ් සහ මේ සිම්පල් ලෙෆ් එක ළඟට ගන්න. මොකම කල්පනා කරන මේත් එක වැඩේ කරන්නේ. හරි. මෙතන ඉන්න සිම්පල් ලෙෆ් මෙතන ඉන්න සිම්පල් ලෙෆ් එක ළඟට ගියන. හරි. ඒතර පොඩ්ඩක් මේ සුළු කරත් කරලා වෙන්නේ කොහොමද? මේ පදේ මෙම දියත් නතෝ රින මියු 1 දන k mg සමානයි m 1 දන k f ඔහොම හරි කපලෙ මෙතන හරි දන රින මියු වාරයක් මෙන්න මේ කොටස මෙහෙට આવොත් මට සිද්ධ වෙනවා ආවම සහ සිම්පල් f පිටර ගත්තොත් ඒකෙන් ඔගොල්ලන්ට ගන්න ප්‍රොබ්ලම් නෙමෙයි. අතරම නිකන් යුස් කරන මියු k m f cos alpha දන k m f cos alpha හරිනේ. ඍණ මියු වාරයක් මේ කුට්ටිය. නැතහොත් කවුද? ඍණ මියු k m f cos alpha. මේ ටයිම් පස්සේ දන k මියු k m f cos alpha. මෙතනත් k m f cos alpha දැක්ක. දැන් පුළුවන් නේද? මෙන්න සම්පූර්ණ මෙන්න මේ කොටස පිටර ගන්න තුමුත් මෙන්න මේක ගන්න m 1 දන k f දන mu දන එකක් k m f cos හතර සමයි මේ නකොද ඍණ mu 1 දන k m g එක හතර සමයි දැන් වැඩි ඉවරයි හතර සමීකරණයේ කැපිටල් ලෙෆ් සහ සිම්පල් ලෙෆ් පමණ යන ධනපද දෙවෙනි සමීකරණයේ සිම්පල් ලෙෆ් සහ කැපිටල් ලෙෆ් පමණ යන ධනපද ලේසි වැඩි මොකද්ද? ආ මේකෙන් සිම්පල් ලෙෆ් ඉස්ත කළා මෙතන රාශි කරනවා කැපිටල් ලෙෆ් පරස් ගන්න ගන්න දෙයක් නැහැ සුළු කිනු වලට බලන්න එපා කියලා ඔබට තේරෙනවා ලොකු උනාට රැක කමීකටි කූලේ ලියා ගන්න ගාන්ට වැඩි කරන්නේ